සුබ දවසක් වේවා දරම් මේ තාත්තේ බුදේදී මනුස්සයාගේ ජීවිතයේ තුල පිටස්සර ලෝකයේ දකින්න තියෙන හැසිරීම් රටාවක් තියෙනවා පිටස්සර ලෝකයේ දැනෙන මේ ටැලන්තු හැකියාවන් ප්‍රමාණයක් තියෙනවා දක්ෂතාවයන් ප්‍රමාණයක් තියෙනවා හැබැයි මේ කවුරුවක්වත් නොදන්න අතුලාන්තයේ තියෙන මේ ට්‍රෙෂර්ස් නිදානයන් ගොඩක් අපේ ජීවිත ඇතුලේ තියෙනවා ඒ නිසා තමයි කාලෙන් කාලයට ප්‍රශ්න එනකොට කරදර එනකොට වේදනාවන් එනකොට ප්‍රතික්ෂේපයන් එනකොට අර කොහේවත් නැතුව තිබිච්ච බලයක් ශක්තියක් සමාඩ උපද්දවගෙන එළියට එන්න පටන් ගන්නවා එතකොට රත්න අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබ තුල තියෙන මේ සැඟවුණු ශක්තිය ඔබ තුල තියෙන සැඟවුණු බලය ඔබ තුල තියෙන මේ සැඟවුණු මේ අභිෂේකය ඔබේ ජීවිතේ ඔබ එළියට ගන්න ඔබ දැනගන්න ඕනේ. ඒකට ගන්න ඔබට ඕනකමක් තියෙන්න ඕනේ. මගේ ජීවිතේ මම දැක්ක දේ තමයි මට පූජ්‍යකෙක් වෙන්න ස්වාමි කෙනෙක් වෙන්න ආසාවක් තිබුණා. හැබැයි මට මේ මෙහෙවල් කරන්නවත් මේ සුපුවත් ගන්න කරන්න මේ නිර්මාණ කරන්න ස්පිතාල හදන්න ස්කූල හදන්න අලිවැටවල හදන්න එහෙම කවදාවත් ජීවිතේ හීනෙන්වත් තිබුණේ නැහැ. එතකොට දැන් මේ එකක්වත් තිබුණේ නැහැ මට තිබුණේ පූජාව තියන්න ආසාවක් තිබුණා. ස්වාමි කෙනෙක් වෙන්න ආසාවක් තිබුණා. එතකොට දැන් මේ දේශනා කරන්න ඕනේ මෙහෙවල් කරන්න ඕනේ ක්‍රිප්ටිස් කරන්න ඕනේ සෙමිනාස් කරන්න ඕනේ මේ එකක්වත් තිබුණේ නැහැ. එතකොට රත්න මේ තාත්තේ පුතේ දුවේ හැබැයි මේ හැම දෙයක්ම මගේ ජීවිතය ඇතුලේ තිබුණා. ජීවිතේ ඇතුලේ තිබිච්ච දේට අවශ්‍ය කරන වාතාවරණය මානසිකත්වයේ අවශ්‍යතාවය මතුවෙනකොට මෙන්න එකින් එක එකින් එක එකින් එක එළියට එන්න පටන් ගත්තා. එතකොට දැන් ඔබේ ජීවිතේ ඇතුලේ දැන් ඔබ නොදන්නා අභිෂේකාත්මක බලයක් සැඟවිලා ඔබේ ජීවිතය ඇතුලේ තියෙවි. හැබැයි ඒක හොයන්න ඔබට කාලයක් ඕනේ. ඒක හොයන්න ඔබට ඉන්වර්ඩ් ජර්නි එකක් ඔබ තුළට යාමට අවශ්‍ය කරන හැකියාවක් ඇති කරගන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට අපි තුළට නෙමෙයි යන්නේ. ඒ නිසා මා තුළ තියෙන මේ අභිෂේකාත්මක තැන අපිට මිස් වෙලා ගිහිල්ලා. ඒ නිසා ගොඩක් වෙලාවට මේ වටපිටාවෙන් තියෙන දේවල් විතරක් අපේ ජීවිතවල සැබෑවක් වෙලා. ඔබ ඇතුලේ තියෙන ශක්ති ප්‍රමාණය එළියට ගන්න ඔබ කාලයක් යොමු කරන්නට ඕනේ. ඔබ කාලයක් ඒ වෙනුවෙන්ම වෙන් කරන්නට ඕනේ. නැත්නම් කරියෙන්නේ නැහැ. challenge එකක් ගන්නට ඕනේ. එදාට ඔබට හොයන්න පටන් ගන්නවා. මොනවද හොයන්නේ? ඇතුළට ගිහිල්ලා බලනවා සිතුවිලි වල මොනවද තියෙන්නේ? හැකියාවන් මොනවද තියෙන්නේ? කතා බහ වෙනුවෙන් ආත්මික බලයක්, ආත්මික වර්ධනයක්, දේව ශක්තියක්, දේව බලයක්, දේව අභිෂේකයක්, මනුස්ස ශක්තියක් මේවක මොනවද මගේ ඒරියස්වල වර්ධනය කරගන්න තියෙන්නේ? මේ හැම දෙයක්ම හොයන්නට ඕනේ. හොයලා 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 ඔබට හම්බෙච්ච දාට ඔබට හිතෙනවා වාව්. මං යමක් කරානේ. නියමයිනේ. ඒක ලස්සනට ආවනේ. ඒක හොඳයිනේ. එතකොට ඔබ තුළ තිබිච්ච මේ අභිමානය එළියට එන්න පටන් ගන්නවා. ඔබ ළඟ තිබිච්ච අභිෂේකය එළියට එන්න පටන් ගන්නවා. ඔබ තුළ තිබිච්ච වරප්‍රසාදය එළියට එන්න පටන් ගන්නවා. ඔබ තුළ තිබිච්ච දීමනාවන් එළියට එන්න පටන් ගන්නවා. එතකොට මනුස්ස සංහතියට ඔබ ජීවත් වෙන කාල පරිච්ඡේදය තුළ බොහෝ දේ අල්ල ගන්න, අයිති කර ගන්න, උකහා ගන්න, වටහා ගන්න, අවබෝධ කර ගන්න හැකියාවක් ලැබෙනවා. එහෙනම් අපි තුළ ඉන්න අපිව ආයෙත් හමු වෙමු. මා තුළ ඉන්න මාව ආයෙත් හමු වෙමු. ඒ මාව මුළු ලෝකෙට පූජා කර හැකියාවක් ඇති කරගන්න. Jesus, we die.